ශ්‍රී ලංකේය ජනමාධ්‍ය නිදහසේ සහ වගකීමේ සීමා නිර්ණයන් හඳුනා ගැනීමට සෙවීමට අදත් රතු ඉර සලකුණු කරන්නටයි අප සූදානම් වන්නේ. ගෙවෙන සහ ගෙවුණු දවස් කිහිපය පුරාවටම රටේ හැම දවසක්ම ගෙවී යන්නේ දේශපාලනික වශයෙන් අලුත් තීන්දුව තීරණ බලපෑම් සහගත ලෙස සමාජයට එක් වෙමින් ඒ සියල් තීන්දු සහ තීරණ රටේ ආර්ථිකයට, රටේ සමාජයට, ජන ජීවිතයට, දේශපාලනයට මේ අදි සියල් දෑ උදෙසා ප්‍රබල ලෙස සහ ඍජු ලෙස බලපාන බව ඉතා හොඳින් ඔබ දන්නවා. ඒ නිසා අදත් අප සූදානම් එලෙස බලපෑම් එක් කරන, බලපෑම් ඇති කරන තීන්දු තීරණ හරහා ගලා යන වත්මන් දේශපාලනය පිළිබඳව සාකච්ඡා කරන්නට සංවාදාත්මක ස්වරූපයකින්. අද සාකච්ඡාව සඳහා සහභාගී වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙපළ පිළිගන්නට මා සූදානම්. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානප්පෙරුම් මහතා ආයුබෝවන්. ආයුබෝවන්. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරමින් සහභාගී වන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිහාන් සේමසිංහ මහතාව පිළිගන්නට අප සූදානම් වන්නේ. ආයුබෝවන්. ආයුබෝවන්. අද වෙනකොට අපේ රටේ දේශපාලනයේ සිදුවන කතා බහ අතරේදී මේ චරිත දෙක අප නිරන්තරයෙන්ම දකිනවා. ඒ නිසාම අප තීරණය කළා අද රතු ඉර උදෙසා මේ සහභාගිත්වය අත්‍යවශ්‍යයි සහ වටිනවා කියන කාරණාව. රතු ඉර වට තුනක් ඔස්සේ ගලා යන වැඩසටහනක් කියනවා ඔබ ඉතා හොඳින් දන්නවා. පළවෙනි වටයේදී අප ඒ පාර්ශ්වයන් වෙත ලබා දෙනවා අවස්ථාව සහ අවකාශය. අප සාකච්ඡා කරන කාරණා පිළිබඳව අවශ්‍ය කරන මතු කිරීම උදෙසා, ඒ වගේම දෙවන වටයේදී ඒ අවස්ථාවත් ඒ ආකාරයෙන්ම ලැබෙන අතරේදී ප්‍රතිපාර්ශ්වයට හැකියාව තිබෙනවා निराකරණය කරගත යුතු කාරණාවක් තිබෙනවා නම් අනෙක් පාර්ශ්වයෙන් එය निराකරණය කරගන්නට ඒ අවස්ථාවේදීම අවසරයේ මත එකි පාර්ශ්වයේ, ඒ වගේම තුන්වන වටයේදී දෙදෙනාට තමන්ගේ මත ඉදිරිපත් කිරීම සඳහා, ප්‍රකාශ කිරීම සඳහා කාලය අවකාශය ලබා ගන්නට සමව පුළුවන්කමක් තිබෙනවා. තමන්ට විරුද්ධ මතයක් එක් පාර්ශ්වකේ මතුවනවා නම් එය निराකරණය කර ගැනීම සඳහා මැදිහත්වීමේ අවකාශය තිබෙනවා. මේ ආකාරයටයි අපේ රතු ඉර අදත් මෙතන් පටන් ගලා යන්නේ. ආරාධනා කරන ඔබට රතු ඉර දේශපාලන සංවාද වැඩසටහන සමගින් අපට එක්වන්නට. අජිත් මානම්පෙරම ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනි, පහුගිය දින කිහිපෙම අපේ රටේ ඔබතුමාලාගේ හඬින් මතුවන්නේ දේශපාලන ව්‍යාකූලත්වයක් පිළිබඳව කතාබහ. අදත් එක්සත් ජාතික පක්ෂය පැවැත්වූ මාධ්‍ය හමු කිහිපයකදීම මේ ව්‍යාකූලභාවය පිළිබඳව දැඩි ලෙස අහන්න දකින්න ලැබුණා. නමුත් ඒ අතරේදී ප්‍රධාන වශයෙන්ම දේශපාලන අස්ථාවර භාවය හරහා රටේ ආර්ථික අස්ථාවර භාවයක් මතුවලා තිබෙනවාය කියන කාරණාවත්, නීතිමය වශයෙන් රටේ බලපෑමක් මතුවලා තිබෙනවා කියන කාරණාවත් ඔබතුමාලා සඳහන් කරනවා. නමුත් අද මහබැංකු අධිපතිවරයා පවා නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරනවා රටේ ආර්ථිකයට කිසිම ආකාරයකින් බලපෑමක් සිද්ධ වෙලා නැහැ, ඉදිරි කාලය තුළදී අපේ රටේ ආර්ථිකයට කිසිදු අහිතකර බලපෑමක් සිදු නොවන බව එතුමා නිල වශයෙන් සඳහන් කරනවා. ඊට අමතරව අතුරු සම්මත ගිණුමක් අද කැබිනට් මණ්ඩලයේදී සම්මත කරගන්නට අග්‍රාමාත්‍යතුමාට මුදල් අමාත්‍යවරයා වශයෙන් හැකියාව ලැබෙනවා ඉදිරි කාලය සඳහා. මේ ආදී වශයෙන් බලනකොට ඔබතුමාලා කියූ ව්‍යාකූලතාවයේ පරදා දැන් සියල්ල සමනය වෙමින් පවතිනවා නේද? ඇත්තටම පළවෙනියටම මගේ මතය තියෙන්නේ, කියන්නේ මම පක්ෂයේ වෙනක සිටත් මගේ මතය, අපි ගොඩක් උනන්දුනේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් නිර්මාණය කරන්න. 2015 ජනවාරි 8 වෙනිදා මේ රටේ ජනතාව ඡන්දය ප්‍රකාශ කළේ යහ පාලනයක් ඇති කරන්න, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති කරන්න, ඒකාධිපතිවාදය නැති කරලා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය නැවත ගෙනීම කියන ප්‍රතිඥාව තුළ තමයි අපි ඡන්දය ලබා ගත්තේ. ඒක තමයි අපේ සටන් පාඨයේ වුණෙත් මෛත්‍රීපාල මැතිතුමාගේ. අද වෙනකොට මේ අපිට ලොකු කලකිරීමක් තියෙනවා. ඇත්තටම අපි වෘත්තිකයේ වශයෙන් මොකද සම්ප්‍රදාන දේශපාලනය අමල තාත්තල කරලා අවිලා නෙමෙයි. අපි මේ දේශපාලනයට එක්කහුනේ රටක් යමක් කරන්න ඕනේ කියන තේමාව තුළ අධ්‍යාපනය කරලා ව්‍යාපාර කරලා අපිට මේ දේශපාලනේ රස්සාවක් කරගෙන නෙමෙයි රටට දෙයක් කරන්න ඕනේ කියලා හිතලා තමයි අපි මේ දේශපාලන වෘත්තියට ඇතුල් වුණේ. එතෙන්දී අපිට හරි කලකිරීමක් ඇති වෙනවා. කවද්ද මේ රට හදන්නේ කියලා. අර වැටත් නියරත් ගොයම් කානම් කාට පවසන්නේ අමාරුව. අපි යහපාලනයක් නිර්මාණය කරනවා කියලා, ජනාධිපතිවරගේ බලතල අඩු කරනවා කියලා ඇවිදිලා අන්තිමට ඒ ගෙනාපු නායකයම ප්‍රජාතන්ත්‍රවාදී අමු අමුවේ පෙනිපෙනී විනාශ කරනකොට රට කොතෙන්ටද යන්නේ කියන එක අපේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් අපේ කැපකිරීම, අපි අපේ ව්‍යාපාර ඔක්කොම පැත්තකට විසිකර දාලා ඔබතුමා හිතන විදිහට ආපු කැපකිරීම නිවැරදි. මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වගේ තීන්දුවක් ගන්න බලපාපු හේතුව මොකක්ද? මම විශ්වාස කරනවා
ඔහු අපිට තියෙන පොඩක් කතා කරන්න දැන් ලබන මාසේ වෙනකොට ජනවාරි මාසේ වෙනකොට අටවෙනිදා වෙනකොට ඔහුගේ දුර කාලය ඕනනම් මැතිවරණයකට යන්න පුළුවන්. ඊට පස්සේ 2019 ජනවාරි 8 වෙනකොට ඔහුගේ දුර කාලය අවසන් වෙනවා. නමුත් ඔහු ප්‍රතිඥාවක් දීලා තිනවා මම නැවත ඡන්ද ඉල්ලන්නේ නැහැ කියලා. ඒතර මොහුට සමහර හිතෙන්නේ ඇති මම ඊළඟට මොකද්ද කරන්නේ දැන් ඔහුගේ හිතවත් මිත්‍රය වහනවාදී දැන් ඊළඟට මොකද්ද කරන්නේ ලබන අවුරුද්ද ජනවාරි 8 වෙනකොට ඔයාට ඡන්දයකට යන්න පුළුවන් ඊළඟ ජනවාරි 8 වෙනකොට ඔයාගේ දුර කාලය නිකම් ඉවරන ඊළඟට මොකද්ද කරන්නේ දැන් ඔයා ඡන්ද ඉල්ලන්නේ නැහැ කිව්වනේ. එතුමාට හිතෙන්නේ ඇති මට ඡන්ද ඉල්ලන්න අවශ්‍යයි කියලා. මම මගේ විශ්වාස කරන විදිහට ඡන්ද ඉල්ලන්න අවශ්‍යයි. මොකද කිසිම ජනාධිපතිවරයෙක් අපි දැක්කේ නැහැ. තමුන්ගේ දුර කාලය ඉවර වෙලාවත් සතුටෙන් යනවා. තව ඉන්න තමයි හිතුවේ. ඩී.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමයි කාලේ අපි අහලා තිනා. එතුමාත් ඉන්න හැදුවයි කියලා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිතුමිය ඉන්න හැදුවා විවස්ථාව හදාගන්න ලෑස්ති වුණා බැරි වුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අවුරුදු දෙක ඉවරලත් ඉන්න විවස්ථාව හදාගත්තා. එහෙනම් ඒ වගේම මහින්ද මෛත්‍රීපාල සිරිසේන මහතා සිට නැතිනම් අපි මම ආයි ඉන්න ඕනේ මේක හිටපු කාලේ මදි. තව කරන්න ඕනේ කියලා හිතේ නැහැ. ඒකෝ එතුමාගේ පක්ෂ දේශපාලන පක්ෂය අන්තිමට පිරිහිලා තියෙනවා. ඒකෝ එහෙතුමා එල්ලෙන්න ඕනේ එක් එක්සත් ජාතික පක්ෂයේ පැත්තේ. එහෙම නැත්නම් පොහොට්ටුව පැත්තේ. ඒතර මහින්ද රාජපක්ෂ මහත්තයත් හිතන්නේ නැති මගේ සහෝදරයෝ ටික මරා ගන්නවා. ජනාධිපති අපේක්ෂක ඉදිරිපත් කරන්න බෑ. මේ තව රාජපක්ෂ කෙනෙක් දාවත් මගේ පුතාට තැන ඉන්න එකක් නෑ. තමල් රාජපක්ෂ නැත්නම් සශේන්ද්‍ර රාජපක්ෂ ඊළඟට ඉද දන්නෙත් නෑ. එනිසා මේක හොඳම වැඩේ තමයි. ගේ කපටි විදිහට මේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයව අමාරුවේ දාලා අර අවශ්‍යතාවය දැනගෙන කපටි උපක්‍රම යොදලා ඔහු ඒ අදහස් විවිධ විදිහෙන් දාලා එතුමාව මේ උගුලට අසු කරගත්තු එක තමයි තියෙන්නේ. දැන් අපි දකින්නේ මෛත්‍රීපාල මහත්තයා උගුලට අසු වෙලා විතරක් නෙමෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයා උත්සාහ කළේ උගුලට අසු කරගන්න. දැන් බලපුවහම මෛත්‍රීපාල මහත්තයාත් උගුලට අහු වෙලා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමත් උගුලට අහු වෙලා දෙන්නට මේක බේරගන්න බැරි තත්ත්වයක් අද උදා වෙලා තියෙනවා. මෛත්‍රීපාල ජනාධිපති මෛත්‍රීපාල මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිකම අගමැතිකම ගන්න ඕන නම් මේ විවස්ථාව පිටින් යන්න ඕනේ නැහැ. විවස්ථානුකූලව දැන් 14 වෙනිදා පහුගිය 14 වෙනිදා අයවැය පළවෙනි කියවීමේ ඡන්දෙ තිබ්බා. ඒ ඡන්දෙ තියෙන වෙලාවේදී අයවැය පරද්දන්න තිබ්බා. පරද්දන්න තිබ්බා නම් බොහොම වීරයෙක් වගේ එනවා. අද බයගුළු විදිහට ය පිටිපස්ස දොරෙන් අගමැතිකම අරගෙන තිනම්. හිතේ මම මෛත්‍රීපාල මහතාට එක ස්තුතියක් කරනවා. මොකද මහින්ද රාජපක්ෂ කියන්නේ සිංහහමක් පොරවාගත්තු කොටලුවෙක් කියන එක මේ රටේ ජනතාව අද දැනගත්තා. මේ සිංහයෙක් නෙමේ කොටලුවෙක්. හොරෙන් හරි පිටිපස්ස දොරෙන් හරි ටොයිලට් එකෙන් හරි කමන්නේ බලේ ගන්න පුළුවන් නම් එනවා. වැදගත් විදිහට නෙමේ ආවේ කියන එක අද දැනගත්තා. නමුත් අන්නේක ලෝකෙට රටට පෙන්ලා දීමගෙන මම මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට එක පැත්තකින් ස්තුතිවන්ත මන්ත්‍රීතුමනි දැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බලය පිළිබඳ ඌමනාව නම් තිබුණේ අනාගතයේ උදෙසාත් එතුමාට එහෙමන එක්සත් ජාතික පක්ෂය තුලින්ම ඒ අරමුණ ඉටු කරගන්න පුළුවන්කම තිබුණා නේ 80 ලක්ෂක ඡන්ද කලින් ලබා ගත්ත නිසා මේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කතා කරානේ අපි අපේ ආණ්ඩුවක් හදන්නේ අපි හවුල් එකකට යන්නේ නැහැ එක්සත් ජාතික පක්ෂේ නායකයෙක් තමයි අපි ඊළඟ ජනාධිපතිවරයා කරගන්නේ කියලා මේ ගස්ඨනේ තිබ්බනේ අන්න ඒ නිසා ඒ අවස්ථාව ඇති කරවන්නත් ඇති මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ කපටි දේශපාලඥයෙක් නේ දැන් අද අපි ඕන කෙනෙක් නිරන්තරයෙන්ම තීරු ගන්න මේ කපටි දේශපාලඥයෙක්. එතුමා මේ අවස්ථාව අරගෙන යල්කල් බැනලා අවශ්‍ය විදියට වචන දැම්ම. දාලා අන්තිමට උනේ මොකද රට අරාජික වුණා. ඇයිපා මේ විවස්ථාවට බාහිරව මොකද අපිට කලකිරෙන්නේ මේ විවස්ථාව. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය අපේ ආණ්ඩුව අවුරුදු දෙකක් තිබිලා ගෙදර යවුවා. හැබැයි විවස්ථානුකූලව දැන් මේක සිද්ධ වුණේ විවස්ථාවට පටයනින්. ඒතර කවුද අපි විශ්වාස කරන්නේ? රට කරවන ලියවිල්ල. රට කරවන වියවිල්ලට පටයනින් වැඩ කරනවා නම් රටේ නායකයා. කාටද අපි ගිහින් කියන්නේ? කාටද අපි ගිහින් කියන්නේ? අන්න එතකොට අපිට දේශපාලන වශයෙන් ලොකු කලකිරීමක් පතුන. අනේ අපේ රට අපේ නායකයෝ යහ පාලනට එනවා කියපු නායකයෝ රට වෙනස් කරන්න ගිය නායකයෝ මොකද්ද මේ කරේ? එතුමාත් කියන්නේ එතුමාටත් දැඩි කලකිරීමක් ඇති වුණා කියලා එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ ප්‍රමුඛ සමස්තය මේ රට පාලනය කරපු ආර්ථිකයේ වශයෙන් සහ සංස්කෘතිකයේ වශයෙන් රටට කළ හානිය දරා ගන්න බැරුව ඉවසා ගන්න බැරුව එතුමාට අවසානයේදී මේ තීන්දුවට යන්න සිද්ධ වුණා කියලා දැන් කවුද වරද කරන්නේ? මම දැන් එතුමාගේ පැත්තෙන් බැලුවොත් අපි මට එතුමාගේ හදවත කියවන්න බැහැ. නමුත් ඔබතුමා කියන මමත් අහලා තියෙනවා එතුමා කියන එතුමාට ලොකු කලකිරීමක් ඇති වුණා කියලා. ඒක එතුමාගේ පැත්තෙන් බැලුවොත් ඒක ඇති කියමුකෝ. හරි එතුමාගේ ජනාධිපති තාත්තා කියන පොතේම තියෙනවා එතුමාගේ තාත්තත් එක්ක තරහ වෙලා අර කුඹුරට ගිනි තිබ්බයි කියලා. ඒ වගේ වැඩන්නේ මේ කලේ. දැන් මේ කලකිරීම තුල සමස්ත රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදයටම ගිනි තියලා දැම්මා. දැන්
මේක නිදහස් කරගන්න බැර එකක් වැරදි කරපු මිනිසයා දෙක වැරද්දක් කරනවා එක වහගන්න. දැන් වැරදි පාරෙන් අගමැතිවරයෙක් නම් කළා. එතකොට අගමැතිතුමා අපි බලාගෙන හිටියා එහෙනම් පාර්ලිමේන්තුවට ආපුවහම අපි බහුතරය පෙන්වන්නම් ප්‍රශ්නයක් නැහැ. මොකද පාර්ලිමේන්තුවේ තියෙනවා නීතියේ බහුතර විශ්වාසය ලබා ගන්න පුද්ගලයන් තු පාර්ලිමේන්තුව ගෙනියන්න බෑනේ. ඒක වහගන්න මොකද කළේ විසිරෙව්වා. විසිරෝණ එකත් විවස්ථාවේ නැහැ. එක වැරද්දක් වහගන්න ගිහිල්ලා තව වැරදි කීයක් කරාද කියන්නකෝ. අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ අවසන් හේතුව ගතවන්නේ අපේ ඡන්දෙන් ඔබතුමා ජනාධිපති වුණේ අපේ ඡන්දෙන් ජනාධිපති වුණේ ඔබතුමා වටේ ඉන්න කිසිම කෙනෙක් ඔබතුමාට ඡන්දෙ පාවිච්චි කරලා නැහැ වගකීමෙන් කියනවා අපේ ඡන්දෙන් ජනාධිපති වුණේ අපි ඔබතුමාට ඡන්දෙ දුන්නේ මේ රට අරාජික කරන්න නෙමෙයි මේ රට දිනෙන් දින යහපාලනයට ගෙනියන්න අද අපි යම් දුරකට මේ රටේ යහපාලන ප්‍රතිපත්ති ගෙනච්චි හින්දා අද පාර්ලිමේන්තුවේ කියන්නේ මේ රටක් ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න නම් විධායකයේ විවස්ථාදායකයේ අධිකරණය ස්වාධීන විය යුතුයි. අද අපි ඒ තත්ත්වෙට මේ අවුරුදු තුනම අරතුල අපි අරගෙන තියෙනවා. අද අධිකරණය ස්වාධීනයි. ජනාධිපතිතුමාට ඉස්සර වගේ නැමෙන්නේ ආණ්ඩුවට විරුද්ධව තීන්දුව తీරන දෙන්න. වැරදිනම් අධිකරණයට අද අපි කොන්ද දීලා තියෙනවා. ඒ වගේම අද පාර්ලිමේන්තුව ස්වාධීනයි. කථානායකතුමා එඩිටරව තීන්දුව ගන්නවා කාටවත් යට වෙන්නේ නැතුව ස්වාධීනව එඩිටරව තීන්දුව ගන්නවා. එහෙනම් කවුරු හරි කෙනෙක් වැරද්ද කළොත් විවස්ථාදායකයේ තීන්දුව ගන්නවා. මේ වල වැරද්දක් තිබ්බොත් අද අනිත් තැන් දෙක පෙන්වලා දෙනවා. මොකද මේ තැන් දෙකම ප්‍රබලයි. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී රටක ලක්ෂණය. අපි ඒක හැදුවා. නමුත් මම ගරු ජනාධිපතිතුමාට කියනවා ඔබතුමා අපේ ඡන්දෙන් ආවේ. ඔබතුමා ගැන අපිට කැක්කමක් තියෙනවා. මොකද මගේ තැමතිවරයා මම නියෝජ්‍ය ඇමතිතුමාගේ අපිට කැක්කමක් තියෙනවා ඔබතුමා ගැන කරුණා කරලා මේක විසඳන්න ගිහිලා තව තව අවුල් කරගන්න නැතුව මේක ප්‍රජාතන්ත්‍රවාදී අරමුණින් වහාම කඩිනමින් විසඳන්න ලැජ්ජාවක් කියලා හිතන්න එපා. වැරදිච්ච තැන හදන්න ලැජ්ජාවක් කියලා ඔබතුමා හිතන්න එපා කියලා අපි ඔබතුමාගෙන් ඉල්ලනවා. හරි. අජිත් මානපෙර මන්ත්‍රීතුමනි ස්තුතියි ඔබතුමාට. දැන් ශ්‍රේහන් සේමසිංහ මන්ත්‍රීතුමනි දැන් මෙතුමා සඳහන් කරනවා ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව විසිරවීම ජනාධිපතිතුමා සිදු කිරීම ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් කියලා. දැන් මෙතුමා සඳහන් කරන්නේ ව්‍යවස්ථා විරෝධී වේ කාරණාව සිද්ධ කළායයි කියා. ඒ වගේම මේ ව්‍යවස්ථා විරෝධී කටයුත්ත සිද්ධ කළ අවස්ථාවේදී ව්‍යවස්ථා දායකය සහ අධිකරණයේ ඍජුව නැගී සිටීම නිසා තමයි මේ ගැටලුව මේ විදිහට ජනතාවට දැනෙන්නට ගත්තේ කියන කාරණාව. ඇත්තටම ව්‍යවස්ථා විරෝධී කාරණාවක්ද විධායක ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීම? විශේෂයෙන්ම ස්වර්ණවාහිනී ආයතනයට ස්තුතිවන්ත වෙනවා. වර්ෂ 3කට විතර පස්සේ අපි නැවත දේශපාලන කතිකාවක් ආරම්භ කිරීම ගැන බොහොම ස්තුතියි. ඒ වගේම ඔබතුමාලා පැමිණීමත් අපට සතුටක්. ඒ වගේම තමයි පාර්ලිමේන්තුව විසිරවීම සම්බන්ධයෙන් ගැටලුවක් අද මතුවලා තියෙනවා. ඒ කියන්නේ මේ රජය කරපු පාර්ශවයන් අද මැතිවරණයට බයේ අධිකරණ ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඒ හින්දා 7 වෙනිදා වෙද්දී අධිකරණය විසින් ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. අධිකරණයේ ලබා දෙන ඕනෑම තීන්දුවකට අපි එකඟතාවයේ අපි ඊටාම යටහත් පහත්ව එකඟ වෙනවා. يعني තීන්දුව දෙකයිනේ දෙන්න පුළුවන්. විසිරුවීම නිවැරදි කියලා අධිකරණයේ තීන්දුව කරොත් මැතිවරණයකට යන්න සිදු වෙනවා. විසිරුවීම නීති විරෝධී කියලා තීන්දුව කළොත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ ආණ්ඩුව දිගටම පැවතීගෙන යනවා. ඒ හින්දා මේ අපි විශ්වාස කරනවා ජනාධිපතිතුමා නිකුත් කරපු කැසට් නිවේදනය හරහා එතුමාගේ බලතල ප්‍රකාරව ඔය කතා අපි සියලු දෙනාම කතා කරන්නේ එකම ව්‍යවස්ථාව ව්‍යවස්ථානුකූලව ආණ්ඩුව විසිරවීම කළා තියෙනවා. හැබැයි අපි අධිකරණයේ තීන්දුව වෙනකම් බලාගෙන ඉන්නවා. තමා අජිත් මන් අපේ හිටපු අමතුමාගේ අදහස් දක්වීම දිහා බැලුවහම එතුමාලා තුළ දැඩි කලකිරීමක් තියෙනවා කියන එක පේනවා. හැබැයි එතුමාගේ දැඩි කලකිරීම තියෙන්නේ ඔවුන්ව බලෙන් පහ කිරීම සම්බන්ධයෙන් විතරයි. හැබැයි අපිට ඒ හිටපු ආණ්ඩුව දිගින් දිගටම කරපු ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන් දැඩි කලකිරීමක් සහ රට ගැන කල්පනා කරද්දී රටකට සුදුසු ආණ්ඩුවක්ද කියන කාරණාව තියෙනවා. අරින්ද මේ පැවති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මේ රටේ ජනතාවට එපා වුණේ බලයට ඇවිල්ලා දින 35ක විතර කාලයක් තුල. බලයට එනවා 2015 ජනවාරි 9. පළවෙනි මහා බැඳුම්කර වංචාව සිදු වෙනවා පෙබරවාරි 27. ඊළඟට මේ තුල රටේ බරපතල කතාවක් ගොඩනගෙනවා. මේ ගැන රටේ ආර්ථිකය දවසින් දවස කඩා වැටෙන්න ගන්නවා. විශේෂයෙන්ම දිලිඳු සහ පීඩිත පන්තිය දැඩි අමාරුවකටපත් වෙනවා. රටේ මුදල් හදල් තිබ්බයි කියලා කියන කණ්ඩායමට ඒ ආර්ථික පීඩනය දැනෙන්න පටන් ගන්නවා. බඩු මිල ඉහළ යනවා. පොලි අනුපාතය ඉහළ යනවා. ආයෝජකයෝ රටට එන්නේ නැහැ.
කොටස් වලද බල කඩාවැටෙනවා මේ සියල්ල හමුවේ මේ මැදුම් කර වංචාව රටේ ආර්ථිකයට බලපාන. ඊළඟට මේ ගැන කතා කරද්දී ඩියු ගුණසේකර හිටපු ඇමතුමා කෝප් කමිටුවේ සභාපතිවරයා හැටියට හෙට පාර්ලිමේන්තුවට වාර්තාව ගේන්න තියදී අද මැදිම රාත්‍රියේ 12ට පාර්ලිමේන්තුව විසිරුවා හරිනවා.